අද ඔබ අසතිබින්නා වූ ධම් ගැටළු කීපයකට පිළිතුරු දීමට මත්තෙන් නිවේදනයකුත් කරලා ඉන්න කැමතියි. ඔබ දැන් ගැනීම සඳහා පෙබරවාරි 14 වෙනිදා නැත්නම් ඉරිදා සවස දෙකට බෞද්ධ රූපවාහිනී නාටිකාව තුළිනුත් සවස 6:30ට රංගිරී ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව තුළිනුත් ඔබට මගේ විශේෂ ධර්ම දේශනාවන් දෙකක් නරඹන්න පුළුවන්. ඒක තමයි මතක් කිරීම. අපි අද අපි සමග සිටින්නා වූ අය ඉදිරිපත් කරලා තිබෙනා වූ ගැටළු ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරමු. මාෂා බෝගඩ ආරච්චි මහත්මිය මෙහෙම අහනවා. පින උපාදානය නොවී අවසන් කිරීමට නම් අපයම් පුණ්‍ය කර්මයක් කොට ඒ ගැන ඇලීමක් ඇති නොකොට සිටිය යුතුයි නේද? පහදා දෙන්න. ඔව්. අපි කතා කරපු වචන මොනවද? අபிසංකාර. අවිද්‍යාව තුළ මිනිසුන් අතර අපුණ්‍ය අபிසංකාර, පුණ්‍ය අபிසංකාර, අඥානිජ්ජ අபிසංකාර කියන මේ තුන සිදු වෙනවා පෘථග්ජනාය. අபிසංකාර පදයේ තේරුම අනාගත විපාකයකට කර්ම විපාකයක් වශයෙන් හේතු ඉතුරු වෙනවායි කියන එක. එතකොට පෘථග්ජන පුද්ගලයෙක් අතින් කර්මක්ෂය කිරීමේ කර්මය සිදු වෙන්නේ නැහැ. මොකද සංසාරයේ බොහෝ කොට වූ කර්ම රැස් කරන ආපු කෙනෙක් මේ වකෙහි ඇලීම, අමත්තෙන් ගැනීම කියන එක තිබෙනවා. නමුත් පරත්තං පටිපජ්ජත කියන වචනින් කියවෙන්නේ කරන කටයුත්තක් අන් අයගේ යහපත සඳහා කරන්න කියන එක. නමුත් මේ පරාර්ථ කාමිත්වය කියන එක ටිකක් පුද්ගලයේ කාර්යභාවයට පත් වෙන තුරු වැටහෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. පෘථග්ජන සමාජය ආත්මార్థකාමී. උන් අනුන්ගේ යහපතට වඩා තමන්ගේ වාසිය බලන්නේ. මිනිසාව මම අර මතක් කරන පරිදි කලක් තිස්සේ පෘථග්ජන පුද්ගලයන් බුදුදහම තමන්ට ඕන තැනට ඇදගෙන ගිහින් තියෙන්නේ. එතකොට පින පරාර්ථකාමී වෙලා නැහැ, පින ආත්මార్థකාමී වෙලා. ලබන අය පිළිබඳ සැලකිල්ලක් නැහැ, තමන්ට හම්බ වෙන නිසා ලබන්න දෙනවා වෙලා තියෙනවා, දුන්නම ලැබෙනවා වෙනුවට. එතකොට ඒකේ තියෙන මමත්වය. නමුත් එතකොට පුණ්‍ය අபிසංකාරයක් වෙනවා. නමුත් පරාර්ථකාමිත්තේදී දැන් පව් කරපු මිනිස්සු පව් කරලා ප්‍රාර්ථනා කරන්නේ මට විපාක දෙන්න කියලා. මේක ඒ කර්ම නියාමයේම පුණ්‍ය අපුණ්‍ය ආනිජ්ජ කර්ම නියාමයේම කර්ම විපාක. අපි ඒකට අහුවෙච්ච අය. සමස්ත සමාජයේම කර්මයේ වහල්ලු, කර්ම මාර්ගය තුල ඉන්න අය. බුදු බණ ටික කර්මක්ෂය කිරීම සඳහා. එහෙනම් අපට කර්මය අවශ්‍ය, මේ පුණ්‍ය කර්මය අවශ්‍ය, පැවිද්දේ හෝ මිනිසුන් අතර හෝ දෙවියන් අතර ආයු වර්ණ සැප බල කියන්නා වූ විපාකයේ සඳහා, සසර වසනවා නම් විපාකයේ සඳහා. එතකොට ඒකට ප්‍රාර්ථනාව අවශ්‍ය නැහැ. අපි යම් දෙයක් කරලා සතුට වෙනවා. මට මේකට ලැබෙන්න ඕනේ කියලා අර රුපියල් 20ක් දීලා සුවිප්පයක් කරන්න කෝටියක් එදියන් කියලා හිතනවා වගේ ඉන්න අවශ්‍ය නැහැ. නමුත් මේක පොහුදුන් ස්වභාවයේ හැටි. එසා පොහුදුන් ස්වභාවයේදී මේවා කරෙහි මේ පින මමත්වෙන් ගැනීම, පව මමත්වෙන් ගැනීම, ධ්‍යාන මමත්වෙන් ගැනීම කියන මේ කාරණා සිදු වෙනවා. ඒ මමත්වය තේරුම් ගත්තෙන් පස්සේ මමත්වෙන් නොගැනීම සිදු වෙන්නේ සෝවාන් සිටින් එහාට. ඒ නිසා මේක පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මේක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහනවට වඩා ධර්මයේ තේරුම් අරගෙන ආත්ම දෘෂ්ටි පංචස්කන්ධයේ ආත්ම වෙනකොට අනාත්ම දර්ශනයේ සත්‍ය පිළිගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බලන්න. එතකොටත් අර යහපත් ක්‍රියා කරන්න පුළුවන්. කරලා අහිංසක සතුට වෙන්න පුළුවන්. ඒ අයින් ලබන්නා වූ ප්‍රයෝජනේ බලලා අපි සතුට වෙනවා. ශිෂ්‍යත්ව පාස් වෙන ළමයෙකුට උදව්වක් කරන්නේ ලබනාත්මට මට ශිෂ්‍යත්ව පාස් වෙන්න හිතාන නෙවෙයි. ගයක් නැති මනුස්සයෙකුට ගයක් ලබා දෙන්න මට ලබාසන ගයක් ලැබේවා කියලා හිතාන නෙවෙයි. එකයි ඒ එහෙම නම් ආත්මార్థය.
එනිසා එක ඒ මොහොතේ යා ලබන යහපත දිහා බලලා සතුට වෙන්න පුළුවන් ආකාරයට අපි මේක දේ කරගෙන යන්න ඕන. එහෙනම් එතන මම දකිනවා පෘථග්ජන භාවය තුළ පවත් පිනත් ධානයත් කර්ම මාර්ගයේ. අර ආර්ය භාවය තුළ තමයි යහපත් ක්‍රියාකලාපේ පව කෙරෙන්නේ නැහැ. එතකොට ওই පව පින දෙක වත්ම ධානය කියන වචන වෙනුවට වෙනත් වචනයක් එන්නේ. එතකොට පවෙත් තියෙනවා තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා, පිනෙත් තියෙනවා අරමුණේ තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා, ධානෙත් තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. අන්න අවිද්‍යා සංඛාරා නම් වූ පාපේතුව තමයි මේ ඉන්නේ පෘථග්ජන පුද්ගලයා. දේශනා සූත්‍රයට අනුව පාපම් පාපකතෝ පස්සත කියන්නේ ඕක. එහෙනම් පෞකාර පුද්ගලයා තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරෙන් මිදෙන්න ඕන පාපයෙන්. පුණ්‍යවන්තයා තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර උපාදාන මිදෙන්න ඕන, පිනෙන් අතහරින්න ඕන නැහැ. ධානලාභියාට ධානය තුළත් මේක තියෙනවානේ. එයා ඒක අර ඒ කියන්නේ ධානලාභී අනිදුක්ඛානත් වශයෙන් බලන තමන්ගේ ධානය කියලා තියෙන්නේ. මුසමේ මමත්වෙන් නොගෙන කිරීම කියන එක පෘථග්ජන පුද්ගලින් සඳහා වළංගු නැහැ. ඔබ සද්ධර්මයේ තේරුම් අරගෙන මේ පෘථග්ජන නැමති ලේබලෙන් එහා පැත්තට එන්න. ඊට පස්සේ ඔබට අවස්ථාව ලැබුණාම පරාර්ථ චර්යාව ඕන තරම් ඉදේවි. නමුත් ඒකට ආදායම්පත් සහන හරි ලකුණු දා ගන්න හරි නම ප්‍රචාරයක් හරි මොකක්වත් බලාපොරොත්තු වෙන එකක් නැහැ. කවුරුත් මොකවත් නොදුන්නට නොකලට සතුට වේවි. මම යම් යම් ලිපිලේඛන කියවලා තිබෙනවා. පෙර යම් යම් මෙහෙවරවල් කළපු අය අද වුන් ගණන් ගන්න නැහැ කියලා දුක් වෙනවා. අපි මෙහෙම මෙහෙම කරලා තිනවා අපට සලකන්න ඕන නේද කියලා. අන්න ඒක තමයි බලාපොරොත්තු කියලා කියන්නේ. ඒ කරපු දේ අපේ වැඩක්, වුන් ඒ ගැන සැලකිලිමත් වෙනවද නැද්ද කියන එක වුන්ගේ වැඩක්. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න ඕන නැහැ. මේ නිසා මේ යහපත් දේවල් කිසිවක් නවත්තන්න අවශ්‍ය නැහැ. උපාදානයේ නැමැති දොසෙන් මිදෙන්න පෘථග්ජනයාට බැහැ. ඒක සසරේ බොහෝ කල් කරගත්ත දෙයක්. ඒ ප්‍රමාදය මේ අරමුණක් තුළ මේක දකින්න ඉගෙන ගන්න ඕන. අරමුණක් තුළයි මේක සිද්ධ වෙන්නේ. ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයේ නැත්නම් පිනේ හෝ පවේ ධානයේ ඕනෑ අරමුණක් තුළ. අරමුණ එකතු වෙන එකට තින්නම් සංගති පස්සෝ කියනවා. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. අරමුණ තුළ ප්‍රමාදය. මේක තමයි භවගාමිත්වය. තථාගතයන් වහන්සේ මේ වෙමින් තියෙන දේ වෙන්න ඕන දේ පෙන්නනවා. අරමුණක් තුළ තින්නම් සංගති පස්සෝ, පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, ඒ තණ්හාව තස්සාය තණ්හාය, අශේෂ විරාග නිරෝධව තණ්හා නිරෝධා. තණ්හා උපාදාන භව වෙන්න නොදී මමත් වෙන්නගෙන අතහරින්න. අන්න අතහැරෙනවා, තණ්හාව අතහැරෙනවා. එතකොට යන්න ඒක තේරුම් ගත්තම අපිට මේ සමාජයේ අපට තියෙන හැකියාවන්ට අනුව අන් අය කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඔවුන්ට උදව් උපකාර කිරීම තව දෙගුණ තිගුණ වෙයි. නමුත් එහි ඒක අඤ්ඤාහි ලාභූ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනින් කියන ගාථා පදයට හරියනවා. ලබන මග එකක්, නිවන් මග තව එකක්. අර ලබන මග කියන එකේ තේරුම අර විපාක ලබන මග මමත්වෙන් අරගෙන විපාක වර්ධෙන්න හේතු ඉතුරු කරන කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම, කර්ම මාර්ගයේ ලබන මග. නිවන් මග. තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, අතහරින මග. අඤ්ඤා නිබ්බාන ගාමිනී. මේව මෙතන් අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශ්‍රාවකා. බුද්ධ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා මේක නොනින් දැනගත්තාම අර අනියම් සත්කාරයන්ගේ ඇලෙන්නේ නැහැ කියලා පෙන්නනවා. සමේ ලබන මග කියන්නේ බාහිර දෑගි ලබන එක වස් කරන්න නැත්නම් ඊවල දොරල් හම්බන මග කියන්නේ එපා. විපාක මාර්ගයේ ලබන මග. ඒකේ පැවතින්නේ මගේ මම මගේ ආත්ම නැත්නම් නිත්සුකාත්ම කියන සංකල්පය. අතහැරීමේ සංකල්පේ පැවතින අනිත් දුක්ඛානාත්ම කියන සංකල්පය. ඒ නිසා අපි පුද්ගලයන් වශයෙන් ඉඳමින් මේ ඇඳුම මාරු වෙන්න අවශ්‍ය නැහැ. ඇඳුම කැමති එකක ඉඳ. මේ දර්ශනේන සම්පන්නෝ කියන මේ දැක්ම වෙනස් කරගන්න ඕන. එතකොට ඔබට පුළුවන් වේවි ඔය කියන යහපත් ක්‍රියාකාරකම් උපාදාන නොවි අවසන් කරන්න අවශ්‍ය දැක්ම නැත්නම් අවබෝධය ඇති කරගන්න. ධම්මහමු කියන වචන යටතේ මෙහෙම දෙයක් අහලා තියෙනවා. සෝවන් වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස නැතිවන බව පැවසුවද බණාසා සෝවන් වීමේදී මේවා අවබෝධ වෙනවා පමණයි නේද? ඉන්පසුව
අනිදුක්ඛ අනාත්ම නම් වූ භාවනාව මගින් මේ සංයෝජන ප්‍රහාණය කළ යුතුයි නේද? මේක පොඩ්ඩක් සංශෝධනය කරන්න වෙනවා මම. ඔව් බණ ඇසීමේදී සංසාරයේ මෙතෙක් කල් ආපු කෙනෙක් ඉන්නවයි කියලා ආත්මයක් තියෙනවා කියලා හිතන් හිටපො ස්කන්ධ පංචකෙන් පංචකයට මැරෙනවා කියලා දැක්කම එහෙම එන කෙනෙක් නැති බව තේරෙනවා. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර පහ මමත්වෙන් ගත්තම සක්කාය දිට්ඨි නැත්නම් පංච උපාදානස්කන්ධය. ඒක තමයි සතර පවතින කියන එක තේරුම් ගන්න වෙනවා. නමුත් ඊට පස්සේ ඒක නෙමෙයි කඩන්න තියෙන්නේ. කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම කියන මේ කාරණය සම්බන්ධයෙන් මොකද්ද පෙන්නන්නේ? ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛං සුමෝග රාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්චයවං අයවං අච්චතරොසිය. අර රූප වේදනා සංඥා සංකාර නම් ස්කන්ධ ලෝකය මම සහ මට ආයි දේවල් වලින් ශූන්‍ය කියලා හැම කල්හිම සිහි ඇතුව වළන්න ඕන කියලා තියෙනවා සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න. දැන් පෘථග්ජන පුද්ගලයා අරමුණ මමත්වෙන් අරගෙන සක්කාය දිට්ඨියට පැමිණිලා ප්‍රමාදීව කටයුතු කරනවා. ආර්ය පුද්ගලයා උත්සාහ කරන්න ඕන සක්කාය දිට්ඨියට නොපැමිණ අවසන් කරන්න. ඒවම් මච්චතරෝසියා එහෙමයි මාර්යාව පරාජය කරන්නේ. එනම් මේ සක්කාය දිට්ඨියට පැමිණීම පුද්ගලයාගේ වැඩක්. ආර්ය පුද්ගලයා සක්කාය දිට්ඨියට නොපැමිණ අරමුණ අවසන් කරන්න හදනවා. ඒක තමයි තුනී කිරීම විනාශ කිරීම කියලා කියන්නේ. සෝවාන් වුණාම සක්කාය දිට්ඨිය නැහැ කියන එක නෙමෙයි ඉතින් පෙන්නන්නේ. ඒක බොරුවක් බව තේරුම් ගත්ත දැන් සකෘදාගාමි අනාගාමි දක්වා උපන්න කුසල් දුරු කිරීමේදී අර නූපන්න කුසල් නූපදව අවසන් කරන සක්කාය දිට්ඨියට නොපැමිණීමේ අප්‍රමාදී ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා තමයි සෝවාන් සත්‍ය දක්වා මේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛත අනත්තත යෝනිසෝ මනසිකාරන්තෝ කියලා තියෙන්නේ. අනිච්චත දුක්ඛත අනත්තත යෝනිසෝ මනසිකාරන්තෝ කියන්නේ අර උපාදාන තණ්හා උපාදාන නොවි අවසන් වෙන්නට සති සිහිය පාවිච්චි කරන එක. ආරම්භයේදී 100%ක් නෑ එකක් වෙන්න පුළුවන්. නමුත් අගට යනකොට තුනී වේගණ යනකොට 100ට හොරෙන් යන්න බැරි වෙනවා. මොකද මේ 100ට වඩා ප්‍රමාදයේ බලවත්. ඒ නිසා පරණ පුරුදු පාරේ යවන්න හිත කියනවා අපිට. ගැහුවොත් ගහපන්, දැම්මොත් දැනපන්, එකට කරපන්, ඊර්ෂ්‍යා කරපන්, පලිගනින් කියලා කියනවා. ඒ තමයි අර පරණ පාර. ඒකට නොපැමිණෙන්න උත්සාහ කරන්න කියලායි පෙන්වන්නේ. ඒක තේරුම් ගන්න ඕන. ආපහු ස්කන්ධ පංචක අනිදුක්ඛානාත් වශයෙන් බලනවා කියන එකේ තේරුම සක්කාය දිට්ඨියට නොපැමිණ අවසන් කරනවා. ඒවත් උපාදාන නොවි නිර්වශේෂ නිරෝධය කරනවා. ඒක තමයි භාවනාව. සෝවාන් පුද්ගලයා සකෘදාගාමි වෙනකොට කාමරාග ව්‍යාපාද තුනින් කිරීමේදී ස්කන්ධ පච්චකේ මෙසේ බලනවා. තවත් ඉතුරු කාරණා තියෙනවා නම් ඊට පස්සේ සකෘදාගාමි සිට අනාගාමි දක්වා තවත් බලනවා. ඒ තමයි නොපැමිණීම. අතනින් මේක පිළිබඳව මුලින්ම මේ මව් කුසෙන් බිහිවී ජීවිතාසානෙ දක්වා ඉන්න පුද්ගලෙක් පිටින් පෙනුනට ස්කන්ධ පහෙන් පහට මැරෙනකොට ස්කන්ධ පහෙන් පහට මැරෙනවා. නමුත් ඉතුරු වෙන්නේ මොකක් නිසාද? අර දිට්ඨියට බැඳීම නිසා හේතු ඉතුරු වෙන්නේ. එනම් සසර හදන්නේ දිට්ඨිය තුලින් නැරුණාම නැත්තම් සසරක් නැහැ කියලා තේරෙනවනේ. උපාදාන නොවි අවසන් වෙනවා නම්. එනම් සසරින් මිදෙන්න උපාදාන නොවි අවසන් වෙන්න ඕන කියලා තේරුම් ගත්තාම එනම් සසරට බැඳෙන්නේ නිත්‍යසුඛාත්ම සංකල්පයේදී දැන් අපිට පිළිගන්න වෙනවා බුදුන් වහන්සේ වදාළ හේතු ඉතුරු නොවි අවසන් වීමේ අනිත්‍ය. යලිත් මතක තියාගන්න ඔබ ළමා කාලේ ඉගෙන ගත්ත කෙස්වල ලොම්මර අනිත්‍ය හෝ මල්පර වීමේ අනිත්‍ය ඒව නෙවෙයි. තමන්ගේ ස්කන්ධ පංචකයට ආවේ මොන සංඛාරයක්ද? ඒ සංඛාරය. පව්කාරයට පුණ්‍යාවි සංඛාරය, පින්වාම පින්කාරයට පුණ්‍යාවි සංඛාරය, ධානලාභයට අනිජ්ජාවි සංඛාරය. ඒත් සබ්බේ සංඛාරා තමන්ට තියෙන එක. එනිසා එතනින් එහාට ඒ සිහියෙන් ඉඳලා උපන්න කුසල් දුරු කරන්න වෙනවා. දැන් කරන්නේ නූපන්න කුසල් නූපදවා ඉන්න එක. අනිත් අය මොකද කරන්නේ? උපන්න කුසල් එනකොට නූපන්න කුසල් උපදවනවා. එතකොට ආයෙත් පැවැත්මට හේතු ඉතුරු කරනවා. මේක තේරුම් ගත්තාම මම හිතනවා අවදාළ කාරණේට යන්න පුළුවන් කියලා. සංක පෙරේරා මහත්මයා මෙහෙම අහනවා. අරමුණු ලෝභ දේශ මෝහ ලෙස ඇලි උපාදානයට යොමු වන්නේ කෙසේද? අවිද්‍යාවෙන් තණ්හාවට පැමිණ සක් උපාදානය වීම සිදුවන්නේ අරමුණු ලෝභ දේශ මොහ ලෙස පිළිගන්නවා නම් ඒ සිදුවන්නේ කෙසේදයි විස්තර කර දෙන්න. මේක අපි බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා මේ සමාජයේ ඉන්න මිනිස්සු කරන වැඩක්.
ළමා කාලේ පටන්ම ගන්න අරමුණු. නමුත් අරමුණු ගන්නා වුණාට ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට මේවට අගයන් එකතු කරනවා ඇලීම් ගැටීම්. අටල දහම අනුව ගත්තාම ඇලීම් හතරයි ගැටීම් හතරයි. මේවා හොඳා තියෙන්න ඕන, මේවා එපා. එතකොට මේක අපේ සසර පුරුද්දක් සහ කැත පුරුද්දක්. මාරය විසින් අපිට පුරුදු කරපු නරක ඇබ්බැහියක්. ඒක තුළ තමයි අපි හැම විටම කටයුතු කරන්න බලන්නේ. සාමාන්‍යයෙන් තේරුම් ගන්න බලන්න, දේශපාලනයේදී ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය පුද්ගල කරපු පුද්ගලයෝ ඊට පස්සේ පරාජිතයන්ට රිදවන්න බලනවා. අන්න එහෙම අර තමන්ගේ හැඟීම් මතුවෙනවා. එහෙම නැත්නම් අපි හිතනවා යමෙක් දිනු වෙන්න යනවා. ඒක නිත්‍යානුකූල දිනු වෙන්න පුළුවන්. නමුත් අපි ඒකට වෙස්සමක් ගහනවා. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? නීතිය නෙවෙයි, ඊර්ෂ්‍යාව. නමුත් මේ රටේ යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳන්න නීති ප්‍රතිපාදන තියෙනවා. නීති ප්‍රතිපාදන වලින් විසඳගන්න තොර නමුත් ලෝභයෙන්, දේශයෙන්, මොහෙන්, ඊර්ෂ්‍යාවෙන් නෙවෙයි. මේක ඔබ තීරණය කරන්න. ඔබ මේ යම් කිසි චෝදනාවක් කරන්නේ හෝ ඇත්තටම අවංකවමද නැත්නම් වරදක් නිසාද? වරදක් හිතාමතා කරනවා නම් ඔබ එතන මමත්වෙන් අරගෙන කියන එක තේරුම් ගන්න. නේසායේ ඒ පව් සැඟවීමේ අදහසින් යුක්තව කෙනෙකුට රිදවන අදහසින් කරපුවම සද්භාවය කියන එක තර නෑ. එහෙම තමයි මේ කාරණාව සිදු වෙන්නේ. නේසා අපිට බොහෝකල් ලෝභ දේශ මොහ වශයෙන් කියනවට වඩා මේක ගන්න ලෝභ මොහ දේශ මොහ කියලා. අරමුණේ ඇලීම මමත්වෙන් ගැනීම ලෝභ මොහයි. අරමුණේ ගැටීම මමත්වෙන් ගැනීම දේශ මොහයි. එතකොට ලෝභය මම වෙනවා, දේශේ මම වෙනවා, මෝහපදයේ තේරුම මමත්වෙන් ගැනීම කියන එක. ඉතින් අපට මේ මමත්වය කියන එක අරමුණ තුළ තියෙන දෙයක් බව තේරෙන්නේ නැති තාක් කල් අපි මම කියන්නේ වෙනවා දැනික නැත්නම් කායටනේ. ඒක මුලා වෙලා ඉන්නේ. ඒ නිසා අරමුණක් තුළ ස්කන්ධ පංචකයක් තුළ මමත්වෙන් ගත්තාම හේතු ඉතුරු වෙනවා කියන එක තමයි මගේ කටේ නිතරම නිරන්තරයෙන් තියෙන්නේ මඤ්ඤමානෝ කෝභික්ඛු බද්දෝ මාරස්ස කියලා. ඒක කරන්න එපා කියන එක අමඤ්ඤමානෝ මුත්තෝ පාපේ මතෝ කියන එකෙන් පෙන්නන්නේ. අන්න අරක කිරීම මේක නොකිරීම. වෙමින් තිබුණේ කරකින් කරගෙන ඉන එක. කවදා හරි බුදුබණ තේරුණායින් පස්සේ වෙන්න ඕන නොකරන එක. මේක තමයි අපට අවශ්‍ය අභ්‍යාස කිරීම තුළින් පළපුරුදු කරගන්න ඕන සිහිය ටික ටික දියුණු කරගන්න අවශ්‍ය කාරණාව. බුද්ධප්‍රිය ජය සිංහ මහතා වෙන්නේ නැති මෙහෙම අහනවා. මේ උත්තරීතර එදා අපු පැහැදිලි කරපු කාරණයට අනුව වෙන්නේ නැති හුදකලාව ගිහි ජීවිතයක් ගත කරමින් අතින්න පුළුවන්ද? අපි මේ ඉන්නේ පරම්පරා කීපයක් අපට උගන්නපු මතයක් තුළ. පරම්පරා කීපයක් තුළ උපසම්පදා සීලෙන් එහාට ගියන සතිමත් බව භාවිතා කළේ නැති, අප්‍රමාදී භාවිතා කළේ නැති, දාන සීල භාවනාවලින් එහාට ගියන සමාජයක් තුළින් පුරුදු කරපුවා. ඒක තමයි ගිහිව ඉනන් ඕක කරන්න බෑ, අනාගත බුදුහාමර වෙනකල් ඕක කරන්න බෑ කියන මේ මත තියෙන්නේ. මම බොහොම අනුකම්පාවෙන් බැහැර කරනවා. ඕක නෙමේ ඇත්ත සිද්ධිය. ඇත්ත සිද්ධිය සත්‍ය තේරුම් ගන්න පුළුවන් නම් ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඔබ අසත්‍ය වෙනවද? බුදු සමයේ හිටියා වූ එවන් චරිත පිළිබඳව චිත්තගහපති ස්වාමීන් වහන්සේලා ඉස්සරලා වාඩි වෙලා අවසර ගත්තයි කියන උත්තර දෙන්න. චිත්තගහපති ඔය හුදකලාවේ හිටපු කෙනෙක් කියලා පෙන්නන්නේ අනාගාමී දක්වා. එනිසා මේක ගිහිව ඉඳන් බෑ, ගෙදර ඉඳන් බෑ කියන වචන නෙමෙයි මම හරියටම ගලපන්නේ. කැලේ හිටියත්, පන්සලේ හිටියත්, ගෙදර හිටියත් ධර්මය තේරෙන්නේ නැත්නම් බෑ. උගත් බුද්ධිමත්, ධනවත්, රූමත්, සිල්වත් වෙන්න පුළුවෙනි. ධර්මය තේරෙන්න ඕන. ඒ ධර්මය තේරෙනකොට තමන්ට තියෙන වගකීම් ටික බරක් වෙන්නේ නැහැ. දැන් මේ පෘථග්ජන පුද්ගලයාට වගකීම් බරක් නේ. ඒක මහා විශාල බරක් වශයෙන් දැනෙනවා. නමුත් වගකීම් අතහරින්න ඕන නැහැ. ඒ කාරණා තුළම තමයි තමන් ඉන්න ශේස්ත්‍රය තුළ තමයි තමන්ට මේ සිත දැවිලි කාරණා ටික ලෝභ දේශ මොහයන් හටගන්නේ. අර බාහිර අනිත්‍යත් එක්කලා තමන්ගේ යුතුකම් ඉටු කරන අතරතුර මේ කාරණාව තමන් නොනින් බලන්න ඕන. ඒ නිසා මම එදත් මතක් කළා මේකට උත්තරීතර කියන්නේ ඇයි කියලා. උතුරු මිනිස්තම් කියන්නේ මොනවද ඔබ දන්නවද? මිනිසුන්ට හම්බෙන උත්තරීතර ධර්මතාවාගය.
උතුරු දිනස් දම් කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් කියන මේ සම්සුන් භවයේ පියවරවල් කීපයක්. ඒක තුලනේ උත්තරීතර හොදකලාව තියෙන්නේ. එහෙනම් මම කියන්නේ පෘථග්ජන පුද්ගලයන්ට අයිති එකක් නෙමෙයි උත්තරීතර හොදකලාව කියලා කියන්නේ. ඔබ තේරුම් අරගන්න තේරුම් ගත්තහම ඔබට මේ අනාරි භවෙනුට ආරි භවයට පත් වුණාම ගෙදරද පන්සලද කැලේද කියන කතාවක් නැහැ. ස්කන්ධ පංචකේ අනාත්මය බලන්න තේරෙනවා නම් ඒ මොහොතේ කොතන හිටියත් අර තමන්ගේ බාහිරින් ගැටෙන කාරණා තමන්ගේ ඇතුළත දේවල් මතුවෙන්න උදව්වක්. මතුවෙනහම අනිත් අය ඔකට අහු වෙනවා. සිහිය තියෙන පුද්ගලයා ඒක අතහරින්න උදව් කර ගන්නවා. මට මතකයි අවුරුදු 40කට ඉස්සරලා මම S2 පියාගත්ත දවසක් නිකන් තරුණෙක් වශයෙන්. එතකොට S2 පියාගත්තාම තමන් ඒ වෙනකොට කරලා තියෙන අරමුණු පෙරහැර එනවා. ඒ බර සේරම තියෙනවා. ඒක S කැක්කුම හිස කැක්කුම හැදෙන වැඩක්. අදත් මට ඒ සේරම මතක් කරන්න පුළුවන් hina වෙවි. නමුත් අද ඒකේ බරක් නැහැ. මතක් කරන්න පුළුවන් ඉබේ එන්නේ නැහැ. දැන් බර අයින් වෙලා හුඟක් දුරට. ඒ නිසා මේ බර බහා තැබීම කියන වචනෙන් පෙන්වන්නේ කිලෝ බරක් නෙමෙයි. ඔය පසුගිය කොරෝනා වකවාණු තුළ මිනිස්සුන්ට ගෙදර ඉන්න බැරුව පිස්සු වගේ හැදුනේ ආතතිය අන්න එක තමයි බර. අරමුණු මමත්වෙන් ගැනීම තුළ බර තියෙන්නේ. අරමුණ ඉතුරු වෙයි මමත්වෙන් ගැනීම. ඒ නිසා ගිහිව ඉඳන් කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි ඇත්ත වචනේ. තේරුම් ගත්තේ නැත්නම් කරන්න බෑ. තේරුම් ගත්තොත් තේරුම් අරන් බලන්න. වර්තමානයේ තිබෙන ඔබ කරන වෘත්තියට අනුව යම් නම් ප්‍රමාද බාධා තියෙන්න පුළුවෙනි. නමුත් මම එදා කිව්වා වගේ එහෙමනම් පැවිද්ද ඊට වඩා අද බාධා තියෙනවා. පැවිද්ද මොනවට සම්බන්ධ කරන්නේ නැත්තේ අද මේ සමාජයේ. ඒ නිසා එදා නම් පැවිදි සමාජයේ ඔය එකක්වත් තිබුණේ නැහැ. ඒක විදර්ශනාව සඳහා විවේක තිබුණා. නමුත් 100%ක් පැවිදි කරන්න බෑ මේ සමාජයේ. බහුජන හිතාය බහුජන සුඛාය කියන්නේ භික්ඛු හිතාය භික්ඛුනි හිතාය නෙවෙයි. ඒ නිසා මේක සමස්ත සමාජයේ ප්‍රචලිත වෙන්න ඕන කාරණාවක්. නමුත් තේරෙන අය අනුගමනය කරන්න ඕන කාරණාවක්. ඒකයි ඒක ආර්ය කියලා කතා කරන්නේ. ආර්ය පුද්ගල, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ආර්ය ප්‍රතිපදාව. එතකොට අර එතනදී අර ද්විත්වය දෙකක් කොට අරගෙන ගැටෙන ස්වභාවය අර දෙවන්නා තණ්හාව නම් ඒක තණ්හා නිරෝධයෙන් තණ්හා උපාදාන භව නිරෝධයේදී ඒක නැති වෙනකොට ද්විත්වය නැතුව යනවා. ඒ ද්විත්වය නැතුව කියන එකේ තේරුම ගැටීම නැතුව යනවා. ගැටෙන්නේ ද්විත්වයක් හැම විටම. දෙකක් තියෙනකොට තමයි ගැටෙන්නේ. ඒ දෙකක් නැතුව ඉන්නකොට ඒක ආරම්භ පටන් එහාට යන්න වෙනවා. එහෙනම් ඕක ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් ගත්ත මේ සමාජයේ ඉන්න අය මොනවාරි කර්මස්ථානයක් අරන් සිත සංසුන් කරන්න කල්පනා කරන්නේ ස්වභාවයෙන්ම එයා කැමති නිදහසින්. තව තියෙන දෙයක් නැත්නම් එතකොට ඒ විවාහ මේක හදන්න ඕන. ඒක එන්න එන්න දෙගුණ වෙනවා. ඒ නිසා මේ සමාජයෙන් මේ මතය වෙනස් වෙන්න ඕන. ගිහිව බෑ කියන එක නෙමෙයි, ස්ත්‍රීන්ට බෑ කියන එක නෙමෙයි. නොතේරෙනව නම් බෑ. තේරුම් ගත්තහම ඔහු උත්තරීතර වෙනවානේ. තේරුම් නොගැනීමේදී පුතඥයන්ගේ දර්ශනය විවිධ වෙන්න පුළුවන්. තේරුම් ගැනීමේදී ආර්ය දර්ශනයේදී ඔක්කොම එක තැනකටයි එන්නේ. ඒ නිසා හරියට තේරුම් ගන්න බලන්න. එතකොට මේකට උත්තරේ හම්බ වෙනවා කියලා මම කල්පනා කරන්නේ. ගාන් මදුරංග මෙහෙම අහනවා. මොකක් හරි අරමුණක් ආමේ අරමුණට ඇලීමක් හෝ ගැටීමක් තියෙනවා කියලා අපිට දැනුන විට අරමුණ එන ස්වභාවය අනුව ඇලෙන්න හොඳ හෝ ගැටෙන්න හොඳ නැහැ කියලා සිතා එයින් මිදෙන එක උපාදානයෙන් මිදීමේ මකට උදව්වක් වෙනවද නැත්නම් මුලාවකට හසු වෙනවද? ඒක මෙහෙමයි. අපිට මේ සංකල්ප තියෙනවානේ. හිතට සංකල්පයක් එනවා. එතකොට තියෙන අරමුණකට වෙනස් සංකල්පයක් ආපහු අරමුණ නැතුව යනවා. හිතේ රැඳෙන්න පුළුවන් එක අරමුණක් විතරයි. දැක්කා කිව්වත් මේක හොඳ නෑ කියලා ගත්තත් ඒක විතක්කයක්, විතක්ක විචාරයක්. ඒක විතක්ක විචාරය අරක ආයෝදෙන් තොරව යටපත් කරලා දානවා. නමුත් ඒකත් ආරම්භයේදී හොඳ ඇති එහෙම කෙනෙකුට අර සිහිය වැඩෙනතුරු මේම හොඳ නෑ කියලා දුරදිග නොයා ඉන්න එක. නමුත් ඊට මෙහා පැත්තට එනකොට ඒක එහෙම නෙමෙයි කරන්න ඕන. අර නොයා ඉන්න එක වෙනත් අරමුණක් නොගෙන ඒකම සංසිඳන තුර ඉන්න එක. අර වඩා සමීපව බලන්න කියලා කියලා පෙන්නන්නේ ඒකනේ. තේසං ඌපසමෝ කියන එකනේ. ඒ හැඟීම සංසිඳෙන්නට ඕනේ. එහෙනම් ඒ කාරණේදී වෙනත් අරමුණකින් විතරකයකින් වහනවට වඩා
ස්වභාවික தත්ත්වයේ තේරුම් අරගෙන තමන් නොසන්සුන් වෙන හැටි තේරෙනවා. තමන් ඉන්නේ සංසුන් වන මේ නොසන්සුන් වෙන හැටි තේරෙනවා. එහෙනම් නොසන්සුන්කම අවුරුදු ගණන් වරු ගණන් තියෙන්නේ නැහැ. නිශ්ශබ්දව හිටියොත් ඉතාලික්මණින් එක එක සංසිඳෙනවා. අනේ විදිහට මුහුණ දීලා සංසිඳන එක තමයි අර වගේ කරන්න ගියොත් සාමාන්‍යයෙන් ඕක අලුතෙන් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් තේරෙන්නේ නැත්නම් අරමුණක් ආවම අරමුණක් වශයෙන් දකින්න අරමුණ අරමුණක් කියලා හිතුවත් අරමුණ වැළැක්වීම අරමුණ වළක්වන්න පුළුවන් ඒක තුලත් කිසියම් ආකාරයක දුරදිග නොයා අවසන් වීමක් සිදෙන ප්‍රතිඵලයක් තියෙන්න පුළුවන් නමුත් ඒවා බාහිර උපක්‍රම ආරම්භක අවස්ථාවක කෙනෙක් එහෙම කරාට කමක් නැහැ තමන්ට මේ අරමුණ කඩා ගන්න බැරි නම් අරමුණක් අරමුණක් කියලා දැකලා නමුත් ඒක දීර්ඝ වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයක් නෙමෙයි දීර්ඝ වශයෙන් උපන්නං කාමිතක්කන් ආදිවාසේති පජහති උපන්නං ව්‍යාපිතක්කන් ආදිවාසේති පජහති උපන්නං විහිංසාවිතක්කන් ආදිවාසේති පජහති උපන් එක හටගත් එක තමයි අනාගත ඵලයක් උපදවන්නට ඒ අනුවිතක් විචාර කරන්නේ නැතුව සංසිඳෙන්න ආරෙන්න ඕන එහෙමයි මේ කාරණාව තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ ගහන් තන් චන්ද්‍රදිත් මෙහෙම අහනවා නිවන අප ළඟ තියෙන දෙයක් නේද අප ධර්මය අනුගමනය කිරීම තුළින් සිදු කරන්නේ නිවන වසාගෙන සිටින්නා වූ කුණු ඉවත්කොට නිවන මතු කර ගැනීම නේද? ඔව් කියලා තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම කියනවා නම් ඇත්තටම නීවරණ කියන්නේ මොකද්ද? නිවන වහන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ක්ලේශ ධර්මයන්. ඒවා ආපුහම නැත්ති නිවීම. ඒ නිසා නිවීම වහගෙන තමයි පෘථග්ජන පුද්ගලයා නිවන් හොයන්නේ. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එතකොට මේක තේරුම් ගත්ත පුද්ගලයා කර්මක්ෂය කිරීමේදී ලෝභක්ඛය දේශක්ඛය මෝහක්ඛය සෝවාන් සිට රහත් දක්වා කරගෙන යනකොට අර තිබුණ නිවීම මතු කර ගන්නවා. අර වැහිලා තිබිච්ච ටික අයින් කරගෙන. ඒ නිසා ඒක තමයි පිළිවෙත් කිරීම ප්‍රතිපදාවක යන්න ඕන කියලා පැහැදිලි කරලා තියෙන්නේ තේරුම් ගත්ත පුද්ගලයාට තමන් අතින් වුණ වැරද්ද නිසා අර ඇලෙන කරුණ 100ක් නම් දුක් 100ක් යන්නේ. එතකොට 100 වතාවක්කින් විතර දුක වැහිලා. නිවීම වැහිලා. නමුත් 50 නම් 57කින්. එතකොට මේ සියල්ල නැවත නැවතත් සිහි පාවිච්චි කිරීම තුළින් අඩු කරගෙන යනකොට තමයි අර පටිසෝත ගාමී කියන්නේ. වැඩි කරගෙන යන එකට තමයි අනුසෝත ගාමී කියලා කියන්නේ. ඒ නිසා අප ළඟ පවතින සැබෑ ස්වභාවයක් අපේ සැනසීම සඳහා විවෘත කර ගැනීම තමයි මේ කියන ප්‍රතිපදාවෙන් වෙන්න ඕන කියන එක තේරුම් ගන්න. අවසන් වශයෙන් අපට තවත් දෙයක් කතා කරන්න තියෙනවා. කිසි දේව මොකක් හරි නමක් තියෙනවා කිසිරි කියන නම විතරක් ගමු මහතා. මතකය සහ උපාදානය යන එකක්ද දෙකක්ද පහදන්න. සරලයි උත්තරය. මතකය බුදුරජාණන් වහන්සේටත් තිබුණා. ඔබ කොළඹ ගියොත් ගෙදර එන්න පාර මතක තියෙනවා. දැන් නැතුව දැන ගියොත් මතක තියෙන්න ඕන. මතකය වෙනම දෙයක්. මතකය ඉක්මවා අරමුණ මමත්වෙන් අරගෙන තණ්හා උපාදාන අවිද්‍යා සංකාර වෙන එක තමයි මේ ඒක ලෝභ දේශ මොහ සහිත කාරණාව. ඒ නිසා උපාදානය කියන එකේ තේරුම මතකය නෙමෙයි. මතකය අපේ හැමෝටම තියෙනවා. මට ළමා කාලේ ඉඳලා බොහෝ දේවල් මතක් වෙනවා. ඒවත් එක්ක හිනා වෙන ඇරුණාම ඒවගෙන ආද පශ්චාත්තාපයක් නැහැ. නමුත් එහෙම නෙමෙයි. අර ඔබට මතක උපාදාන ආපහම පශ්චාත්තාපය තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අර ළමා කාල තරුණ කාල දේවල් සියල්ලම කියලා තියෙන මතකෙ දෙවිච්ච නිසානේ. ඒව ආපහු මතක් කරන්නේ නැත්නම් දුකක් නම් මතක් නොකර ඉන්නේ නැත්තේ. ඒ නිසා අපි විශේෂයෙන් මේ අරමුණ තුළ උපාදානයෙන් තමයි සසරට බැඳින්නේ. ඒක කරගත්ත දෙයක් අපි දැන් කරන්න ඕන උපාදානයෙන් මිදෙන එක. එහෙනම් අර මම පෙන්නන්නේ වචනයක් ස උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නානුපාදානස්ස. උපාදාන සහිත කෙනාටයි උත්පත්ති පනවන්නේ උපාදාන නැති කෙනාට නෙමෙයි. මේ උපාදානෙන් මිදීම සෝවාන් සිර රහත් දක්වා අනුගමනී ප්‍රතිපදාවක් බව තේරුම් ගන්න ඊට මෙහා පැත්තේ ඇයිට ප්‍රතග්ජනයට ඒක අයිති නෑ. ඒකයි ආර්ය මාර්ගයක් කියලා කියන්නේ. ඒකට ඔබ කාටවත් ඊර්ෂ්‍යා කරන්න නැතුව ඔබ එන්න උත්සාහ කරන්න ආර්ය පුද්ගලයෙක් බවට. එතකොට මේ මාර්ගය යන්න පුළුවන්. මම හිතනවා අපේ කාල සීමාව අද අදාළ පරිදි ගත වෙලා තියෙනවායි කියලා. ඔබ එවා තිබුණ හැම ප්‍රශ්නයකටම කලට ගැලපෙන වාගේ පිළිතුරු සපයන ලොව අපි මීළඟ දවසේ තවත් මාතෘකාවක් ඔස්සේ අපි කතා කරනවා. ඒ වගේම තවත් ප්‍රශ්න ඇවිදින් තිබුණා නම් අපි වලියාගෙන ඉදිරියට ඔබ වෙනුවෙන් කතා කරනු ලබනවා. යලිත් මතක් කරනු ලබනවා. ඉරිදා හවස දෙකට බෞද්ධ රූප වාහිනියෙන් සහ ඉරිදා හවසට 6:30ට රංගන ශ්‍රී ලංකා රූප වාහිනියෙන් විශේෂ ධර්ම දේශනා දෙකක් තිබෙන බව මා දැනගෙන ඉන්නවා. එනිසා ඔබේ දැන ගැනීම සඳහා සහ සවන් දෙන අයගේ දැන ගැනීම සඳහා යත් මතක් කරනවා. එහෙමනම් අවසන් ප්‍රාර්ථනය තමයි තෙරුවන් ගැඹුරින් හඳුනාගෙන සරණ කරගන්න ලැබේවා. පාරම්පරික සරණ අගමනේ නෙවෙයි ඒක. ඔය ආර්ය
තැන තැනින් එතනින් එහාට තමයි මේ සසර දුකින් මිදෙන්න තෙරුවන් සරණ වෙන්නේ. ඒ තෙරුවන් හඳුනාගෙන සරණ කරගන්න ලැබේවා යන්න ඔබ වෙනුවෙන් මම කරන ප්‍රාර්ථනයයි.